ආයුබෝවන් ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගයි. මම බියංකා ප්‍රේමසිරි. මම බද්‍රජිත් සෞදේ. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඩම. ඇමති රිෂාඩ්ට සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයාට එරෙහි පැමිණිලි දෙකක් විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජාතික රූපවාහිනියෙන් විශේෂ තේමා ගීතයක්. ජාතික ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අධීක්ෂණ කමිටු වාර්තාව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට පිළිගැන්වෙති. දිවිනේ ප්‍රදේශ කිහිපයක අදත් සෝදිසි මෙහෙයුම්. ISIS සමග සම්බන්ධකම් පැවැත්වූ ප්‍රංශ ජාතිකයන් තිදෙනෙකුට ඉරාකයේදී මරණ දඬුවම. අමාත්‍ය රිෂාඩ් බදුදීන් සහ නැගෙනහිර ආණ්ඩුකාර ALAM හිස්බුල්ලා යන මහතුරුන්ට එරෙහි පැමිණිලි දෙකක් විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට හා ඒ වගේම MLAM හිස්බුල්ලා මහතාට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි දෙකක් ලැබී තිබුණා. ඉන් එක් පැමිණිල්ලක් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි විසින් ඉදිරිපත් කර තිබුණු පැමිණිල්ලක්. එය එම පැමිණිල්ල අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට සහ MLAM හිස්බුල්ලා මහතාට යන දෙදෙනාටම එරෙහිව ඉදිරිපත් කර තිබුණු පැමිණිල්ලක්. අනෙක් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින්. එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ MLAM හිස්බුල්ලා මහතාට එරෙහිවයි. කෙසේ නමුත් මේ දෙදෙනාට එරෙහිව ඉදිරිපත් කර තිබුණු මේ පැමිණිලි දෙකම පොලිස් මූලස්ථානයට ලැබී තිබූ මේ පැමිණිලි දෙකම පොලිස් මූලස්ථානය විසින් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. මේ අතර සති දෙකක් ඇතුළත මන්තිරු නීතිය යළි දෙවයින පුරා ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. නැවතත් ප්‍රධාන නගර ආශ්‍රිතව මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය විසින් තීරණය කර තිබෙනවා. සති දෙකක සහන කාලයක් රියදුරන් වෙත ලබා දෙනවා. හෙට සිට සති දෙකක සහන කාලයක් බස් රථ ඇතුළු බර වාහන සඳහා මන්තිරු නීතිය සඳහා අවතීර්ණ වීමට, එය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමට මේ සති දෙකක කාලය ප්‍රයෝජනයට ගන්න හැකියාව තිබෙනවා. මේ සති දෙකේ කාලය අවසන් වූවාට පසුව මන්තිරු භාවිතයට අදාළ නීතිය අපි දැඩිවම ක්‍රියාවේ යෙදවීමට බලාපොරොත්තු වෙනවා. අත්තනංගුටගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරී වෛද්‍යවරයාට එරෙහිව පස් දිනකු පැමිණිලි කර තිබෙනවා. එම පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමෝ මහතාටයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයා අත්තනංගුඩ ගෙනුනේ සැක සහිත ආකාරයට වත්කන් උපයා ගැනීම සම්බන්ධයෙන්. ඔහුට නීති විරෝධී ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබෙනවා. එම වෛද්‍යවරයාගෙන් සිසේරින් සැත්කම සිදුකරගත් කාන්තාවන් පස් දිනකු අද දිනේ පැමිණිලි කළා. ඔවුන් සඳහන් කරන්නේ එම සැත්කමෙන් පසු තමන් නැවත ගැප් නොගැනීම පිළිබඳව සැකයක් පවතින බවයි. එබැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු වන සෙයිගූ සියාබ්දීන් මොහමඩ් සාෆි යන අයව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ඔහු සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. මේ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද සිසේරියන් සැත්කම් වලදී අනවසරයෙන් වඳභාවයට පත්කිරීම පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි ඉල්ලා සිටිනවා එවැනි පැමිණිලි තිබෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඒ පැමිණිලි ඉදිරිපත් කරන ලෙසට මේ අවස්ථාවේදී ඉල්ලීමක් කර සිටිනවා දන්වා සිටිනවා. ශ්‍රී ලංකාවට වැඩම කර සිටින තායිලන්ත මහනායක හිමිවරුන් ඇතුළු බෞද්ධ දූත පිරිස ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. ඒ ජනාධිපති නිල නිවසේදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ දුන් ශ්‍රී ලංකාව යළි නැගී සිටින ආකාරය පිළිබඳ සතුට පළ කළ දූත පිරිස සහෝදර බෞද්ධ රටක් ලෙස තමන් ශ්‍රී ලංකාව සමග සිටින බවද සඳහන් කළා. තායිලන්ත දූත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිතුමා බෞද්ධ රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර දිගුකාලීන සබඳතා පිළිබඳ සිහිපත් කළා. ප්‍රා බවන් හේමකුන් වත් මහියොන් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු 70 දෙනෙකුගෙන් එම දූත පිරිස සමන්විතයි. පසුගිය 21 දින මෙරට පැමිණි දූත පිරිස දිවයිනේ ප්‍රදේශ ගණනාවක සංචාරය කළා. නැගෙනහිර පළාතේ විහාරස්ථාන රැසකට බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කිරීමටද ඔවුන් පියවර ගනු ලැබුවා.
තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රාසගල සීවලී ස්වාමින් වහන්සේ මේ අවස්ථාවට වැඩම කර සිටියා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ජාතික රූපවාහිනිය නිර්මාණය කළ විශේෂ තේමා ගීතය අද එළිදැක්වුණා. විශේෂ වෙබ් අඩවියක් සහ ජංගම දුරකථන යෙදුමක් හඳුන්වාදීමද සිදු කෙරුණා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඇත්තේ තවත් දින 4ක් පමණයි. මෙවර ලෝකුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන හිමිකරු වන්නේ ජාතික රූපවාහිනියන්. නිල ගීතය, වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදුම එළිදැක්වුනේ අද උදේ පැවති ඉරිදා අයිබෝවන් වැඩසටහනේදී. 1996 වසරේ ලෝක ක්‍රිකට් කිරුළ දිනූ කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, අවසන් තරගයේ වීරයා වූ අරවින්දද සිල්වා සහ තරගාවලියේ වීරයා සම්මානය දිනූ සනත් ජයසූරියද වැඩසටහනට සහභාගි වුණා. ලෝකුසලානේ ජයග්‍රහණය කිරීම පිළිබඳ ඔවුන් මෙලෙසින් අදහස් පළ කළා. ටාගට් එක තිබුණේ මේ තරගාවලිය අපිට දිනන්න පුළුවන් කියන මානසිකත්වය හැමෝටම තිබුණා. ඒක ආවේ තරුණ ක්‍රීඩකයන්ගේ. මං හිතන්නේ ඒක තමයි අපිට මට අරවින්දට සනත් වුණත් ඒ දවස්වල අපි තරුණ ක්‍රීඩක අලුත් ක්‍රීඩකේ මම අරවින්ද අසංග රොෂාන් හෂාන් අපි පස්සෙන තමයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකේ අපි පස්සෙන තමයි හුඟක්ම සාකච්ඡාවල් වුණේ. අපි අනිත් ක්‍රීඩකයන්ගෙන් හුඟක් දායකත්වය ලැබුණා, හුඟක් ඉන්පුට් එකක් ආවා, ඒගොල්ලන්ගේ අදහස් ආවා. ඒක කණ්ඩායමක් හැටියට අපිට හුඟක් කාලයක් ඉඳීමේ ප්‍රතිඵලයක අත්දැකීම තමයි අපිට ලෝකුසලානේ ජයග්‍රහණය. අපි ඉන්ඩිවිජුවලි හැම එක්කෙනාගේම මොකද්ද රෝල් එක කියලා හුඟක් දුරට දැනගෙන හිටියේ. ඒක තමයි මං හිතන්නේ අපිට ශක්තියක් වුණේ ඒ තරංගමාලාවේ අපිට ජයග්‍රහණයක් ලබන්න. කළුයි සනත්තුයි හැමදාම බැට් කරන්න යනකොට අපි ඒගොල්ලන්ට දීලා තිබුණ ලයිසන් එක තමයි ගිහිල්ලා පළවෙනි බෝල දෙකේ අවුට් වුණත් කමන්නේ ඒගොල්ලන්ගේ නෝමල් ගේම් එක ගහන්න ඕනේ කියලා. ආරම්භක ප්‍රතිකරු හැටියට අපි දෙනට ඒ අවස්ථාව ලැබුණේ පුදුම වාසනාවකට. මොකද අපි ආරම්භක ප්‍රතිකරු නෙවෙයිනි. අපි ක්‍රීඩා කරලා තිබුණේ මැදපැල ප්‍රතිකරු හැටියට තමයි. මං හිතන්නේ අරවින්දයි අර්ජුනයයි දුලිප් අයියා පිටිපු කෝච් ඒ වගේ අලුතෙන් සොයා ගැනීමක් කරලා අපට ඒ අවස්ථාව ලබා දුන්නා. ඉතින් මං හිතනවා ඒක හරිම අපේ ක්‍රිකට් ඉතිහාසයේ ලැබිච්ච අපට පුදුම වාසනාවක් කියලා තමයි මම හිතන්නේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනි කීර්තිනන්ද, අධ්‍යක්ෂ ජෙනරාල් සාරංග විජේරත්න, ක්‍රීඩාංශයේ අධ්‍යක්ෂ පාලිසෙන් රත්යාපායන මහත්මීන්ද එම අවස්ථාවට සහභාගී වුණා. ජංගම දුරකථන යෙදුම නිල වශයෙන් විවෘත කෙරුණේ සංස්ථා සභාපතිවරිය අතින්. මේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්කම පුරවැසියන් හැටියට අපිට තියෙන මේ ශක්තිය තවත් හදවතින් වර්ධනය කරගන්නට මේක ඉතාම හොඳ අවස්ථාවක් හැටියට මම දකිනවා. ශ්‍රී ලංකීය ක්‍රිකට් කණ්ඩායම මෙවර කොහොම හරි නැවත මේ අභිමානීය මේ ජයග්‍රහණය අපේ රටට ගෙන එන්නට විශාල සරණක් දෙයි. නිල ගීතයේ සංස්ථා අධ්‍යක්ෂ ජෙනරාල් සාරංග විජේරත්න මහතා අතින් නිල දැක්වුණා. එහි පද රචනයේ කැලුම් ශ්‍රීමාල්ගෙන් සුරේෂ් මාලියද්දගේ සංගීතයෙන් නිර්මාණය වූ තේමා ගීතයට ගායනින් දායකත්වය ලබා දෙන්නේ උමාරියා සිංහවංශ, සමන් ලෙනින් සහ සංඛ දිනේත්. රූප රචනයේ ජාතික රූපවාහිනී නිෂ්පාදක රවීන්ද්‍ර මුණසිංහගෙන්. ලෝකුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 30 වෙනිදා සිට ජූලි මාස 14 වෙනිදා දක්වා රූපවාහිනී අයිනාලිකාවෙන් සජීව ලෙස විකාශය කරනවා. The ICC Cricket World Cup 2019. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කමිටු වාර්තාව අද මල්වතු අස්ගරේ මහනාහිමිවරුන් වෙත පිළිගැන්වුවා. ඒ එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් විසින්. මහනුවරට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මන්ත්‍රී කණ්ඩායම පැමිණියේ මල්වතු මහාවිහාරයටයි. එහිදී මහානායක අතිපූජ්‍ය තිබුටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පැහැදක ආශිර්වාද ලබා ගත්ත ඔවුන් ජාතික ආරක්ෂාව සම්බන්ධ යෝජනා 11ක් ඇතුළත් වාර්තාව උන්වහන්සේට පිළිගැන්වුවා. අස්ගිරි මහාවිහාරයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් පැහැදක ආශිර්වාද ලබා ගත්තා.
උන්වහන්සේටද යෝජනාමාලාව පිළිගැන්නුණා. ඒ තියෙන අදහස් හොඳයි, අපි සමාලෝචනය කරලා තවදුරටත් අදහස් තව ඉදිරිපත් කරලා පෝෂණය කරලා ගත යුතු වෙනවා. අර විදිහේ නීති නීතියේ ආගම දේශපාලනයේ වගේ දේවල් සම්බන්ධ ජාතිභේද ඇති වෙන විදිහේ දේවල් අපි කවුරුත් අනුමත කරන්නේ නැහැ. ඒවා ඇති වෙන ඒවා ලක්ෂා ගැනීමට කටයුතු කිරීමේ නීති නීති දැනට තිබෙන ඒවා ප්‍රමාණවත්ද කියලා බලන්නත් ඕන අපි. එතකොට ඔබවහන්සේලාගේ අදහස් ටිකත් මේකත් එක්කම යෝජනාවලියක් විදිහට ගේන්න පුළුවන් නම් ඔබවහන්සේලාගේ ගෞරවයෙන් ඉල්ලන්නේ ඒක. අපිට මේක බැඳිලා තිබුණා මේ නීති හැදීමේ කාර්යය. ඒ නිසා අපි උත්සාහ කරන්නේ ඒ අපට හිමි වගකීම කණ්ඩායමක් විදිහට 225 එක්කව වෙලා මේ කටයුත්ත නිම කරන්න තමයි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. බහනා හිමිරුන් බැහැදැකීමෙන් අනතුරුව മന്ത്രി කණ්ඩායම මාධ්‍යයට අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද මන්ත්‍රීවරු විදියට ආණ්ඩුවටත් සමහර වෙලාවට කරන්න අතපසු වෙච්ච දේවල් පිළිබඳව අවධානය යොමු කළා. රටේ නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන්න, යුද්ධ තත්ත්වයක් ඇති නොවෙන්න, අන්තවාදීන්ට ක්‍රියාත්මක වෙන්න බැරි විදියට පොදු නීති පද්ධතියක් අද අපි හඳුන්වලා දීලා තියෙනවා. අපිට විශ්වාසයක් තියෙනවා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ කැමැත්තෙන්ම මේක සම්මත කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා අපි. ඊළඟට ජනාධිපති වෙන්නේ කවුද, අගමැති වෙන්නේ කවුද, ආණ්ඩුව හදන්නේ කවුද කියන එකේ හිර වෙලා ඉන්නේ නැතුව මේකට පොදුවේ උදව් කිරීම වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළ කළ අදහස් කිහිපයක් දැන්. මැරිච්ච මිනිස්සුන්ගේ මිනි උඩින් හරි මේ දේශපාලන කරන හදන මේ කරන හැම දෙනාම මම ඉතාමත් පිළිකුල් විදිහට බලනවා. අපිට අවශ්‍ය වෙන්නේ මහජනතාවට මේ තියෙන ප්‍රශ්නේ අපි සියලු දෙනාම එක තැනක ඉඳලා निराකරණය කරලා රට ඉදිරියට ගෙනියන්නද? එහේ හරි කාලේ එනකොට ජනාධිපතිවරේ කගමැතිවරේ පත් වෙයි. ජනතා විමුක්ති පෙරමුණ දැනට බාර දීලා තියෙන ත්‍රස්තවාදයට එරෙහිව, ජාතිවාදයට එරෙහිව, ඒ වගේම අන්තවාදයට එරෙහිව මේ ලබා දීලා තියෙන විශ්වාසභංග යෝජනාව දියාරු කිරීමේ අරමුණින් තමයි දැන් රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගේන්න උත්සාහ කරන්නේ. වාසභංගයක් ගිනේම රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධ, ආණ්ඩුවට විරුද්ධ, විවිධ විද අවස්ථාවලදී මේක අලුත් විදියකට අලුත් පියවරකින් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග ගේන සූදානම් වෙලා තියෙනවා. මේ දේශපාලන ගේම් ජනතා විමුක්ති පෙරමුණ කරන්න පුළුවන් කාරණේ තමයි උන් කිව්ව විදියටම ආණ්ඩුවට විශ්වාසභංගයක් ගින නෙවෙයි තුනෙන් දෙක විමසන්න පාර්ලිමේන්තුවට කියලා තියෙන පාර්ලිමේන්තුව විසිරුවන්න. විශ්වාසභංගයක් ගන්න වැඩක් නැහැ නේ. මොකද යාලා කිව්වේ පාර්ලිමේන්තුව විසිරුණොයි කියලා. නම් පාර්ලිමේන්තුව විසිරුණ යෝජනාව ගේන්න. මම ත්‍රස්තවාදී. මම පිළිපදින ධර්මයට අයිති අය නෙවෙයි. ඉස්ලාම් ධර්මයට අයිති අයක් නෙවෙයි. ත්‍රස්තවාදී ජාතියක් නැහැ, ආගමක් නැහැ, කුලයක් නැහැ. එනිසා ප්‍රධාන ධාරාව නියෝජනය කරන මුස්ලිම් ප්‍රජාව මේන් පසුව හමුදාවට උපරිම සහයෝගය දුන්නා වැටලින්වලට ඒ ශක්තිය ලබා දෙන්න. ඒකාපත් විපක්ෂයේ අපි සියලු දෙනාම ඡන්දය දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් මේකෙන් මඟ ඇරලා ගියොත් ජනතාව ළඟට ආය යන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් නායකත්වයක් ගැන කතා කර කර මේකෙන් මඟ අරින්න හදනවා. TN එකටත් යුතුයකමක් තියෙනවා මේ විශ්වාස භංගිය සඳහා සහයෝගය ලබා දෙන්න. මුදලාලි රාපව අපේක්ෂා ගත්ත දෙන්නේ නැහැ. එක්සත් ජාතිපක්ෂේ රායි නායකයෝ ආනයනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ නැවත එක්සත් ජාතිපක්ෂේ ජනාධිපතිවරයෙක් බිවෙන්නේ ඔරිජිනල් UMP කාරයෙක් විතරයි කියන එකත් ඔබ පණිවිඩයෙන් දෙන්න ඕනේ කිකුට කියලා දෙන්න. මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ ආගමික අමාත්‍යාංශයේ යටතට නොගෙන තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී. අවුරුදු 5ක් 14ක් අතර ලාංකීය දරුවෙකුට අධ්‍යාපනය ලබා දීම සඳහා පාඨශාලාවක් පවත්වාගෙන යා හැක්කේ රජයටම පමණයි. එතකොට මුළු රටටම එකසේ බලපාන නීතියක් යටතේ මද්රසා පාසල් කියලා අවුරුදු 5ක් 14ක් අතර දරුවන්ට උගන්වන කිසිම පාසලක් ලංකාවේ ඇතුලේ තියෙන්න බෑ. ඒක නීති විරෝධී. අධ්‍යාපන අධ්‍යක්ෂකගේ පූර්ව අනුමැතියකින් තොරව 18 වෙනකම් පාසල් පටන් ගන්න බෑ කියලා ඉවරලා බොහොම පැහැදිලිව ලිඛිත නීතියකින් සම්මත කරලා තියෙනවා. එහෙනම් මේ ආරම්භ කරලා තියෙන මද්රසා සහ අරාබි පාසල් 2000කට ආසන්න ප්‍රමාණයක් හෝ 2000කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කරලා තියෙන සම්පූර්ණ නීති විරෝධීව. එහෙනම් රජය කළ යුත්තේ මේ නීති විරෝධීව ආරම්භ කරලා තියෙන පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතට හෝ මුස්ලිම් ආගමික පාසල් යටතට ගැනීම නෙමෙයි, ඒ පාසල් තහනම් කිරීම. මෙරටින් පලා ගිය IS ත්‍රස්තවාදීන් රගත් බෝට්ටුවක් හේතුවෙන් දකුණු දිගේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විරාශ්‍රිතව ආරක්ෂාව දැඩි කිරීමට පියවරගෙන ඇතැයි ඉන්දිය මාධ්‍ය සඳහන් කරනවා. ඉන්දිය ජාතික විමර්ශන ඒජන්සිය අනාවරණය කරගෙන ඇත්තේ IS ත්‍රස්තවාදීන් කේරළ ප්‍රාන්තයේ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර පාස්කුවිරිදා ප්‍රහාරයෙන් අනතුරුව මෙරටට පනවා තිබූ සංචාරක තහනම ලිහිල් කිරීමට චීනය පියවරගෙන තිබෙනවා.
ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ අයිස් ත්‍රස්තවාදීන් 15 දිනකගෙන් සමන්විත බෝට්ටුවක් ශ්‍රී ලංකාවෙන් පිටත් වෙති බවයි. අදාළ යාත්‍රාව ලක්ෂද්වීප දිවයින දක්වා ගමන් කරමින් නැති බවටයි ඉන්දිය ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබියත්තේ. මේ හේතුවෙන් කේරළ ප්‍රාන්තයේ විරලාශ්‍රිතව දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දිය ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. විරලාශ්‍රිතව සකකටයුතු ක්‍රියාමාර්ගයක් පිළිබඳව දැනුවත් භාවයෙන් පසුවන ලෙස ධීවර ප්‍රජාව සහ සිසු පාර්ශ්වයන් දැනුවත් කිරීමටද ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම චීනය ලිහිල් කර තිබෙනවා. සංචාරයේ නොකරන ලෙසට නිකුත් කර තිබූ නිවේදනයේ මේ වන විට සංචාරයේදී සැලකිලිමත් වන ලෙස අවම කිරීමටයි චීන බලධාරීන් පියවරගෙන ඇත්තේ. මෙරට චීන තානාපති ෂෙන්ෂුවෑන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට කඩිනමින් ක්‍රියා කරන බව සහතික වී තිබෙනවා. ඒ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් සමග පැවති හමුවකදී කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක සෝදිසි මෙහෙයුම් ඊයේ සහ අද සිදු කෙරුණා. ඒ යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධවයි. නාරාහෙන් පිට දාබරේ මාවතේ අද සිදු කරන විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලික රෝහලක සේවකයෙකු පුපුරණ ද්‍රව්‍ය කිලෝ 15කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු සතුව තිබී ජංගම දුරකථන 3ක්, ටැප් පරිගණක 2ක්, රසායනික ද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රික් පරිපථයක්ද සොයාගෙනුණා. නිවසක තිබී කඩු 2ක්, බෝර 16 පතුරම් 14ක්ද සොයාගෙන තිබෙනවා. යුද හමුදාව භාවිත කරන පිහියක්, යුද හමුදා හිස්වසුමක්, පාවහන් කට්ටලයක්, ජංගම දුරකථනයක් සහ සංනිවේදන උපකරණයක් සොයාගෙනුනේ ප්‍රදේශයේ ඉංජිනේරුවරයෙකු සතුව තිබියදී. අන්සතු ජාතික හැඳුනුම් පතක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලිකු සහ මද්‍රව්‍ය චාවාරමේ නිරත අඹුසමි යුවලක්ද මෙහිදී අත්අඩංගුවටගත් අය අතර රඹනවා. හෙරොයින් මිලිගෑම් 4කට ආසන්න ප්‍රමාණයක්, ජංගම දුරකථන 26ක්, සිම් කාඩ් පත් කිහිපයක්, රුපියල් 138,000ක මුදලක් සහ තිරෝද රථයක්ද සොයාගෙනුනා. මේදී අත්අඩංගුවටගත් සැකකරුවන් සියලු දෙනා නාරාහෙන් පිට පොලිසියට බාර දී තිබෙනවා. මෙතන බොරැල්ල වනාත ප්‍රදේශයේ මහල් නිවාසද අද විශේෂ සෝදිසි මෙහෙයුමකට ලක් කෙරුණා. ඊට ත්‍රිවිධ හමුදාව එක්ව සිටියා. පිළියන්දල දම්පි ප්‍රදේශයේ නවතා තිබූ මෝටර රථයක් පරීක්ෂා කිරීමේදී අත් බෝම්බයක්, මිලිමීටර 9 ගිනි අවියක්, පතරොම් 12ක් සහ කිනිසි 2ක් සමග සිව් දෙනෙකු ඊ අත්අඩංගුවට ගැනුණා. අප වාර්තාකරුවන් පැවසුවේ ඔවුන් පාතාල කල්ලියක සමාජිකින් වන බවයි. ගම්පහ මිනුවන්ගොඩ කෝපිවත්ත ප්‍රදේශයේද අද උදැසන විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරුණා. ඒ හමුදාව හා පොලිසිය ඒකාබද්ධවයි. මෙහිදී ප්‍රදේශයේ සීලුම නිවාස හා පුද්ගලයන් පරීක්ෂාවට ලක් කෙරුණා. පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධව නාත්තණ්ඩිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අද ක්‍රියාත්මක කළා. එෙහිදී අදාළ බලපත්‍ර ලියකිවිලි නොමැති ත්‍රිරෝද රථයක්, යතුරු පැදි 4ක්, කඩු 2ක්, සැකකටයුතු සීඩී තැටි 28ක්, පොත් සහ සංග්‍රහ 55ක් සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඉසී කැස් ක්‍රමයට හෙරොයින් චාවාරමේ යෙදුණු 3 දිනක අවිස්සාවෙල්ල පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. යාතර කාන්තාවකද වෙනවා. ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2115ක් සහ T56 ජීව උණ්ඩ 100ක් සොයාගෙනුණා. ශ්‍රී ලංකා රජය සමග සමීපව ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. ජනාධිපතිවරයා යැවූ සුබපැතුම් පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වීමට නියමිත බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා පැවති මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා දෙවැනි වරටත් එරට අග්‍රාමාත්‍ය දුරේට තේරීපත් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊට සුබපැතුම් එක්කලා. ඒට ප්‍රතිචාර දක්වමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට ස්තුතිය පළ කළා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේ අපගේ සමීප සහයෝගීතාවය තවත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා රාජ්‍ය සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි. මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ නිල උත්සවයට සහභාගී වන බව ජනාධිපති කාර්යාලයේ තහවුරු කළ බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලි නුවරදී ලබන 30 වෙනිදා දෙවැනි දුර කාලයේ දිවුරුම් දීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ සුබපැතුම් පණිවිඩයටද ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උදෙසා අඛණ්ඩ සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවයි. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි හිමිකම් ලබා දීමට පියවරගෙන තිබෙනවා. ඒ මෙවර අයවැය යෝජනාවකට අනුවයි. ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාංශය මෙය ක්‍රියාත්මක කරනවා. දිස්ත්‍රික්ක 25කින් තෝරාගත් ප්‍රතිලාභීන්ට මෙම හිමිකම් ප්‍රදානය කරනවා. ඊට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 10,000ක්. ඉකුත් වසරේ සිදු කළ සමීක්ෂණයකට අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මගින් සකස් කළ ප්‍රමුඛතා ලේඛනවල නම් සඳහන් ප්‍රතිලාභීන් ඊට හිමිකම් ලබනවා.
ප්‍රතිලාභී සෑම පවුලකටම සමාජ ආරක්ෂණ අරමුදල මගින් ලබා දෙන ප්‍රතිලාභ රැසක් ද හිමිවනවා. දරුවපත්, විවාහ මංගල්‍ය, රෝහල්ගත වීම සහ අමංගල්‍ය සඳහාද අමතර මුදල් ප්‍රදානය කරනවා. උසස් පෙළ හදාරන දරුවන්ට ශිෂ්‍යත්ව ආධාර මෙන්ම සමෘද්ධි නිවාස ලොතරැය්‍ය මගින් මාසිකව නිවාස හිමිකම් සඳහා ළඟාවීමටද අවකාශ සැලසෙනවා. නව සමෘද්ධි හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය අග්‍රමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 30 වන දින පස්වරු 1ට අම්පාරේදී සිදු කරනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 31 වනිදා පුළුන්නරුව දිස්ත්‍රික් උත්සවය පැවැත්වෙනු ඇති. සෙසු දිස්ත්‍රික්ක සඳහා හිමිකම් පත්‍ර ලබා දීම ලබන මාස 15 වනිදා සිදු කරනවා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකරන 191 වන උදාගම්මානය අද ජනතා අයිතියට පත් කෙරුණා. අම්පාර මහව දඹදෙණිය ප්‍රදේශයේ ඉදිකළ සත්නිම්ගම උදාගම්මානයේ අංග සම්පූර්ණ පහසුකම් සහිත නිවාස 25කින් සමන්විතයි. උදාගම්මානයේ අද ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැය කෙරුණු මුදල රුපියල් 190,000ක් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාස ණය හා ආධාර ප්‍රදානය ඇතුළු සමාජ සත්කාර රැසක් මෙහිදී සිදු කෙරුණා. නියුත් අමාත්‍ය අනුමා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. සිංහල බෞද්ධකම වචනයක සීමා කරන්නට හොඳ නැහැ. ඒක ප්‍රායෝගික බෞද්ධකමක් වෙන්නට ඕන. මගේ පියා ප්‍රායෝගික බෞද්ධයෙක්. ප්‍රායෝගික බෞද්ධෙක් නිසා තමයි දලදා හාමුදුරන්ට රන්නේ නැහැ. ඒ ආభాෂය අපිට ලැබිලා තිබෙන නිසා තමයි අතිගරු ජනාධිපතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේ පූර්ණ ආශිර්වාදයේ අනුග්‍රහය තුළ අද අපි රට පුරාවටම අතපය දිගහැර පන්සල් පද්ධතියට ආධාර උපකාර කරනවා. චෛත්‍ය හදන එකයි නියම බෞද්ධකම. ධර්මශාලා හදන එකයි නියම බෞද්ධකම. සංඝාවාස ගොඩනැගිලි, දහම් පාසල් ශාලා ගොඩනැගිලි හදන එක තමයි නියම බෞද්ධකම. මම ප්‍රාර්ථනා කරනවා අපේ රටේ පොදු ජනතාව මේ කයිවාරු බෞද්ධකමට රැවටෙන්නේ නැtei කියලා. සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරනවා වගේ රට රැකෙන්නට නම්, රටේ ස්වෛරීත්වය රකින්නට නම්, රටේ ඒකීය භාවය රකින්නට නම්, සිංහල බෞද්ධකම රැකගන්නට නම් රට තුල සාමකාමී ඒකීය රටක් අපි නිර්මාණය කරන්නට ඕන. කවදාවත් පල්ලි පුච්චලා බෞද්ධකම රකින්නට බෑ. කවදාවත් දේවස්ථාන කෝවිල් පුච්චලා විනාශ කරලා ජාති ආගම කේන්ද්‍ර කරගෙන ඒ පුද්ගලින් හිරිහැරයකට ලක් කරලා කවදාවත් සිංහල බෞද්ධකම රකින්නේ නෑ. පාස්කුරිදා කේදවාචකයේ සිහිකිරීම සඳහා විශේෂ දේවමෙහි පැවැත්වුණා. අද යාඥාවේ සහ උපවාසයේ දිනේ ලෙස නම් කරනු ලැබුවේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව මගින්. බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ දේවමෙහි පැවැත්වුණේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. පාස්කුරිදා ප්‍රහාරයෙන් ජීවිත හිමි වූවන් නිසා වේදනාවට පත් වූ බැතිමතුන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීම පිණිස යාඥා කිරීමේ අරමුණින් මෙම දිනය ප්‍රකාශයට පත් කෙරුණා. සාමය, සාධාරණත්වය සහ එකමුතුකම උපනැංවීම සඳහා එක්සිත්ව දෙවියන් යෙදීමට අද දින ඒකාත්මික වන ලෙසයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ. පාස්කුරිදා ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා ප්‍රාණ පරිත්‍යාගවරුන් ලෙස නම් කිරීමට සැලසුම් කර ඇති බවයි අගරදගුරු හිමිපාණන් මෙහිදී කියා සිටියේ. නූතන ශ්‍රී ලංකා සභාව ඉතිහාසයට ස්වාමින් වහන්සේ ප්‍රාණ පරිත්‍යාගවරුන් පිරිසක් තෑගි කරලා දීලා තියෙනවා. ඒ තමයි මේ අපේ සහෝදර සහෝදරියෝ. ඔවුන් කළ මේ විශ්වාසයේ ක්‍රියාව ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. අපිට විශ්වාසයි ඔවුන්ගේ ජීවිත යාගය සුගන්ධ යාගයක් ලෙස පිළිගත්තු බව. කණ්ඩායමක් ආවා ඔවුන්ව මරා දාන්නට, බෝම්බ පුපුරවා ගන්නට. ඔවුන් කිව්වේ දෙවියන් වහන්සේ වෙනුවෙන් මේ දේ කරනවා කියලා. දෙවියන් වහන්සේ වෙනුවෙන් පව්කාර වැඩ කරන්න බෑ. ඒවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙන්නේ නෑ. තාමත් එවැනි දේවල් කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවනම් මම ඔවුන්ට අභියෝග කරනවා. දැන් ඇති මේ වගේ අපරාධ කරන්න එපා. ආගමක් වෙනුවෙන් මිනි මරන්න බෑ. අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑය අභ්‍යසදී අධිෂ්ඨාන පූජාවක් ඊයේ සවස පැවැත්වුණා. ඒ පාස්කුරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් විපතට පත්වූවන්ට සෙත්පතීමේ අරමුණෙන් පින්කම් පැවැත්වුණේ රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්. ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුග්‍රහයෙන් පැවති පින්කමට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දූෂණය හා දිළිඳුකම නිමා කිරීමට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමපෝසා ප්‍රතිඥාද දෙනවා. රට මුහුණ දී සිටින අභියෝග මැඩලීම සඳහා කැපවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පසුගියදා පැවති ජනාධිපතිවරණය ජය ගැනීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාවේ පස්වැනි ජනාධිපතිවරයා ලෙස සිරිල් රමපෝසා ඊයේ යළි දිවුරුම් දුන්නා. ප්‍රිටෝරියාහි ක්‍රීඩාංගණයේ පැවති දිවුරුම් දීමේ උළෙල නැරඹීමට 30,000කට අධික ආධාරකරුවන් පිරිසක් එක්ව සිටියා. IS ස්වස්ථ සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ ප්‍රංශ ජාතිකයන් 30 දෙනෙකුට ඉලාක අධිකරණයක් මරණ දඬුවම නියම කර තිබෙනවා. මොවුන්ට දවස් 30ක අභියාචනා කාල සීමාවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය පෙබරවාරි මාසයේදී ඔවුන් සිරියාවේ සිට තවත් ප්‍රංශ ජාතිකයන් 9 දෙනෙකු සමග ඉරාකයට එවා ඇති බව වාර්තා වනවා. ඒ IS ස්වස්ථයන් සම්බන්ධ කෙරෙන අධිකරණ කටයුතු සඳහායි. මේ අතර ඔස්ට්‍රේලියානු නවාග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සිය කැබිනට් මණ්ඩලය අද නම් කළා. කාන්තා නියෝජනය වාර්තාගත ලෙස ඉහළ නම් වන බවයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ. යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් දිනය අදයි. සාමාජික රටවල් 21 ඡන්දදායකයන් අද ඡන්දය ප්‍රකාශ කරනවා. ඡන්ද විමසීම ආරම්භ වූයේ ඉකුත් බ්‍රහස්පතින්දායි. සාමාජික රටවල් 28ක මිලියන 400කට අධික ඡන්දදායකින් පිරිසක් ඡන්දය ලබා දෙන්නේ යුරෝපා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 751ක් තෝරාපත් කර ගැනීමටයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරඟ දෙකක් ඊයේ පැවැත්වුණා. එම තරඟවලින් ජය වාර්තා කළේ නවසීලන්තය හා ඔස්ට්‍රේලියාවයි. නවසීලන්තය සහ ඉන්දියාව අතර තරඟේ පැවැත්වුණේ ලන්ඩන් හිදේ. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 39යි පන්දු දෙකකදී සියලු දෙනා දැවි ලකුණු 179ක් රැස් කළා. නවසීලන්තයේ තරඟේ ජයගත්තේ පන්දු වාර 37යි පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 180ක් රැස් කරමේ. රොස් ටේලර් ලකුණු 71ක් ලබාගත් අතර කේන් විලියම්සන් ලකුණු 67යි. ඔස්ට්‍රේලියාව සහ ඉංගලන්තය අතර තරඟයේ සවුතම්ප්ටන් හිදී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දු වාර 50 අවසානයේ කඩලු 9ක් දැවී ලකුණු 297ක් රැස් කළා. ස්ටීවන් ස්මිත් ලකුණු 116යි. පිළිතුරු ලෙස ඉංගලන්ත කණ්ඩායම පන්දු වාර 49යි පන්දු 3ක් අවසානයේ සීලු ක්‍රීඩකින් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 285ක් පමණයි. ඒ අනුව ඔස්ට්‍රේලියාවට ලකුණු 12ක ජයක් හිමි වුණා. එසබලින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ වෙනි බවට පත් වෙනවා. අයබෝවන්.